දසත ලෝකයේත් එක්ක එකතු වෙන අපේ යාළුවෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වශයෙන් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ ගැන. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තුන්වන ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වශයෙන් සම්බන්ධ වෙන්න කැමති ඕගොල්ලන්ට තිබියදු සුදුසුකම් කතා කරන්න කලින් මෙම තනතුරේ ස්වභාවය ගැන පොඩි අවබෝධයක් ලබා ගැනීම. මෙම තනතුරේ රාජකාරී ස්වභාවය මෙන්න මේ ආකාරයට තමයි දක්වලා තියෙන්නේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පවත්න දුම්රිය ස්ථානයන්හි කාර්යයන්ට අදාළව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරමින් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා විසින් නිශ්චිතව පවරා දෙනු ලබන පිරිස් පාලනය, මූල්‍ය හා වාණිජ කටයුතු, සම්බන්ධීකරණ කාර්යයන්, මෙහෙයුම් කටයුතු, ප්‍රවේශ පත්‍ර හා ගෙනුම් කටයුතු ඇතුළු බහුකාර්ය ස්වරූපයේ කාර්යයන් සහ අධීක්ෂණ කටයුත්තක් තමයි ඔබගේ රාජකාරී ලෙස ඔබට පැවරෙන්නේ. දැන් අපි මෙම තනතුර සඳහා ඔබට තිබිය යුතු සුදුසුකම් මොනවද කියලා සොයා බලමු. ප්‍රථමයෙන් අධ්‍යාපන සුදුසුකම් සලකා බලමු. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි හා ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථයන් සහිතව එක් වරකදී ඔබ විෂයන් හයක් සමත් වී තිබීම අනිවාර්යයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් තුනක් එකවර සමත් වී තිබීම අනිවාර්යයි. මෙම විෂයන් තුනට පොදු පරීක්ෂණය සලකන්නේ නැහැ. දැන් අප ඔබට තිබිය යුතු කායික සුදුසුකම් මොනවද කියලා සොයා බලමු. සෑම අපේක්ෂකයෙක්ම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අන් සෑම අයුරකින්ම ශාරීරික වශයෙන් යෝග්‍ය විය යුතුයි. තනතුරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික මානසික යෝග්‍යතාවයකින් යුක්ත වීම අනිවාර්ය කරුණක්. ඒ වගේම ඔබේ උස අඩි 5යි අඟල් 4කට නොඅඩු විය යුතුයි. ඔබේ පපුව අඟල් 32කට නොඅඩු විය යුතුයි. ඔබගේ ඇස්පෙනීම එහෙම නැත්නම් අක්ෂි දෘෂ්ටිය 6න් 6 ප්‍රමාණයක් තිබීම අනිවාර්ය කරුණක්. දැන් අප සොයා බලමු ඔබට තිබිය යුතු අනිත් සුදුසුකම් මොනවද කියලා. අනිවාර්යයෙන්ම ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි. ඒ වගේම අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුතු අය විය යුතුයි. මෙම තනතුර සඳහා අයදුම් කිරීමට හැකියාව ලැබෙන්නේ පිරිමි අයදුම්කරුවන්ට පමණයි. තවත් විශේෂ කරුණක් සටහන් කරන්න අවශ්‍යයි. මෙම ගැසට් පත්‍රය නිකුත් කරන දිනයට ඔබ ඉහත සඳහන් සියලුම සුදුසුකම් සපුරා තිබීමත් අනිවාර්ය කරුණක්. දැන් අපි බඳවා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරමු. ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට විවෘත තරණ විභාගය පවත්වා ඔබ ලබා ගන්නා කුසලතා අනුපිළිවෙලට තමයි බඳවාගනු ලබන්නේ. ඒ වගේම අයදුම්පත් කැඳවන අවස්ථාවේදී තිබෙන පුරප්පාඩු පමණයි පුරවන්නේ. කිසිදු අයුරකින් පොරොත්තු ලේඛනයක් තබා පසුව බඳවා ගැනීම සිදු කරන්නේ නැහැ. දැන් අපි එම තරග විභාගයේ විෂය නිර්දේශ ගැන පොඩි අවබෝධයක් ලබා ගමු. පළමු ප්‍රශ්න පත්‍රයේදී ඔබගේ භාෂා හැකියාව තමයි පරීක්ෂාවට ලක් කරන්නේ. මෙම ප්‍රශ්න පත්‍රය සඳහා පැය එකහමාරක කාලයක් ලැබෙනවා. ලකුණු දෙනු ලබන්නේ ලකුණු C. මෙම පළමු ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විතයි. ඒ වගේම ඔබ සියලුම ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපිය යුතුයි. පළමු ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසට රචනාවක් හා සාරාංශ ලැබීමක් ඇතුළත් වෙනවා. පළමු ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ගැන සටහන් වන්නේ මෙන්න මේ ආකාරයටයි. භාෂාව පිළිබඳ අපේක්ෂකයාගේ වැටහීම පරීක්ෂා කිරීම පිණිස සැකසූ පාඨයන් කිහිපයකින් දෙවනි කොටස සමන්විතයි. මෙම පාඨයන් ආශ්‍රයෙන් යටින් ඉරිගැසූ පදවල අර්ථය තනි වාක්‍යකින් ප්‍රකාශ කරන ලෙස හෝ ඒ පිළිබඳ විවරණාත්මක සටහනක් ලියා දක්වන ලෙස හෝ විකල්පයන් ඛණ්ඩයකින් ඉතාම උචිත ප්‍රකාශයක් තෝරා දක්වන ලෙස හෝ දී ඇති ප්‍රශ්නය හා පිළිතුරු කිහිපයක් අතරින් නිවැරදි පිළිතුරු තෝරා දක්වන ලෙස අපේක්ෂකයන්ට නියම කරනු ලබනවා. දැන් අපි අපේ අවධානය දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙසට යොමු කරමු. අභියෝගතා පරීක්ෂණය. මේ සඳහා කාලය පැයක් ඔබට ලැබෙනවා. ඒ වගේම ලකුණු 100න් තමයි ලකුණු දෙනු ලබන්නේ. අභියෝගතා පරීක්ෂණය පිළිබඳ මෙන්න මෙහෙමයි සටහන් වන්නේ. අපේක්ෂකයාගේ තර්කානුකූල විවරණය සහ විග්‍රහ ශක්තිය හා නිවැරදි සිද්ධි අනුමානයකට එළඹීමේ හැකියාව බුද්ධිය පිළිබඳ මැනීමක් කිරීම අරමුණු කොටගෙන මෙය සම්පාදනය කරනු ලැබේ. බහුවර්ණ ප්‍රශ්න 50කින් සමන්විත වන මෙම ප්‍රශ්න පත්‍රය ඔබ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපිය යුතුයි. තෝරා ගැනීමේ පටිපාටිය මෙන්න මේ ආකාරයට සඳහන් වන්නේ. එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 50කට වැඩියෙන් ලබා ගන්න අපේක්ෂකයින් සමත් වූ අය සලකා ඔවුන්ගේ ලකුණු අනුපිළිවෙලට සකස් කරනු ලබන ලේඛනයකට යටත්ව තමයි ඔබව තෝරා ගන්නු ලබන්නේ.
ඉහත සුදුසුකම් සපුරා තිබෙන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තුන්වන ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන කැමැති අයෙකු නම් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රයේ ඇති අයදුම්පත පුරවා නොපමාව අදාළ අංශයන්ට යොමු කරන්න. මේ වගේ තවත් හරවත් වීඩියෝ කරන් දසත් ලෝකයේ අපි ඔබව හම්බ වෙන්න ආයෙන්න. එතෙක් රැඳී සිටින්න, ලයික් කරන්නත්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.